මේ වන විට දවස් 25කටත් වඩා වැඩි කාලයක් විශ්වවිද්‍යාල පද්ධතියේ අනද්දින සේවක මණ්ඩලය වැඩ වර්ජණයක යෙදී සිටින්නේ ඉල්ලීම් දෙකක් පදනම් කරගෙන මේ දක්වා සිදු වෙන්නේ 2018 දී සිදු වෙච්ච වැටුප් වැඩිවීමේදී අනද්දින කාර්ය මණ්ඩලයට ඉන් කොටසක් නොලැබීම සම්බන්ධයෙන් ප්‍රධාන ඉල්ලීමක් තියෙනවා ඒත් එක්කම මාසික හිලව් දීමනාව සම්බන්ධයෙන්ුත් ඉල්ලීමක් තියෙනවා මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගරු අමාත්‍යතුමා සමග සහ වෘත්තීය සමිති සමග දීර්ඝ සාකච්ඡාවට ගණනාවක් වසර කීපයක් පුරා සිදු කරලා තියෙනවා මේදී අවසාන කැබිනට් මණ්ඩල තීරණය දැනුම් දීලා තියෙන්නේ ජනාධිපතිතුමා මේ අනද්දින කාර්ය මණ්ඩලය ඒත් එක්කම රටේ අනෙකුත් කාර්ය මණ්ඩලවල තියෙන වැටුප් සම්බන්ධයෙන් ඇති ගැටලු සොයා බලා කඩිනම් යෝජනා ඊළඟ ආයවැයට ඉදිරිපත් කරන්න කියලා මහා භාණ්ඩාගාරයේ යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් කමිටුවක් ජනාධිපතිතුමා පත් කරන්න තීරණය කරලා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා. ඒ නිසා ඒ තුලින් මම ඉල්ලීමක් කරනවා දයාබර අනද්දින කාර්ය මණ්ඩලයට කරුණා කරලා තමන්ගේ රැකිය ස්ථානවලට වාර්තා කරන්න කියලා. දවස් 25කටත් වඩා වැඩි අපි කටයුතු කරන්නේ රටේ උසස් අධ්‍යාපනය සමග. අධ්‍යාපනයේ උදෙසා මම ඉල්ලීමක් කරනවා සියලුම සහෝදර කාර්ය මණ්ඩලවලට මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා. ඒත් එක්කම මේ අවස්ථාවේදී විධායක ශ්‍රේණිවල නිලධාරීන් පවා මේ වැඩ ජනේට සම්බන්ධ වෙලා සිටිනවා මං ඔවුන්ගෙනුත් බොහොම විශේෂයෙන්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ අධ්‍යාපනයේ නාමයෙන් අපේ රට මේ වෙලාවේදී පත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපේ පද්ධතිය ඒ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියට විශාල කාර්යභාරයක් මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තියෙනවා ඒ නිසා ඒ නොපිරිහෙලා ඉටු කරන්න එන්න කියලා මං ඉල්ලීමක් කරනවා මීට සති දෙකකට කලින් අවසන් වුණ සාමාන්‍ය පෙළ විභාගය අපි සතුටු වුණාට ගිය අවුරුද්දේ තියෙන්න තිබිච්ච එකක් අපි සතුටු වුණාට මේ සතියේ උසස් පෙළ ප්‍රතිඵල එනවා කියලා ගිය අවුරුද්දේ තියෙන්න තිබිච්ච උසස් පෙළ ප්‍රතිඵලයි මේ එන්නේ මාස ගාණක් දැනටමත් අධ්‍යාපනය අතින් අපි රට පස්සට ගිහින් තියෙන අවස්ථාවක තවදුරටත් මේ කටයුතු වල අපට දරා ගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා බොහොම ගෞරවයෙන් මම ඉල්ලීමක් කරනවා සැමටම තමන්ගේ සේවා ස්ථාන වලට වාර්තා කරන්න කියලා ඒත් එක්කම ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඒ සභාපති වශයෙන් ඔවුන්ට මම දෙන සපත වෙන කොන්දේසිය තමයි ජනාධිපතිතුමා විසින් පත් කරන ලද එම කමිටුවට ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉතාමත් සක්‍රීයව තමුන් වහන්සේලාගේ යෝජනා පසුපස කටයුතු කරන බව.